අපේ ප්‍රතිපත්තිය තමයි මූලික වෙන්නේ නිෂ්පාදන ආර්ථිකයක් හදන්නේ. ඒ කියන්නේ මොකක් හරි හදන්නේ ආර්ථිකය කියන්නේ අගේ දාමයක්. ගොවියා වගා කරන්නම ඕන. එයා වගා කරපු දේ වෙළඳ පොළට ගේන්න ඕන. ඒක බෙදා හැරීම. ඊට පස්සේ මේ බෙදා හැරීම සාධාරණ විදියට පාරිභෝගික අතර යන්න ඕන. පාරිභෝජනය කරන්න ඕන. ගොවිය හදන්නම ඕන. හදන දේ වෙළඳ පොළට යන්න ඕන. ඒක අපනයනය කරන්න ඕන. ඩොලර් එන්න ඕන. ඒතර හදන්නම ඕන. කර්මාන්තකරුවා හදන්නම ඕන. එයාට අමුද්‍රව්‍ය ගෙනල්ලා දෙන්න ඕන. ආනයනය කරන්න ඕන. ආනයනය කරන දේ හදන කෙනාට දෙන්න ඕන. එයා හදන්නම ඕන. ඒක පිටරට විකුණන්නම ඕන. ඒ අතරමැදට තමයි බැංකු රක්ෂණය, මාධ්‍ය, ටෙලිකොම්, ටෙලිවිෂන් ඔක්කොම ඉන්නේ. ප්‍රචාරණේ ඔක්කොම ඉන්නේ. අරක හදන්න නැතුව මේ මොකක් බෑ. ඒකට මොකද්ද කියන්නේ නිෂ්පාදන ආර්ථිකය. බඩු ගෙනල්ලා විකුණන එක වෙළඳාම් විතරයි. මම මේ සරලව කියන්නේ. ඒතර හදන්න ඕන වෙළඳාම් කරන ආර්ථිකයක් නෙමෙයි නිෂ්පාදන ආර්ථිකය. ලංකාවේ ඒකට ඕන තරම් ඉඩ තියෙනවා. මොකද ලංකාවේ පැය 24 න් හොඳට තියෙන රටක්. වින්ටර් නැහැ. සීත කාලයක් නැහැ. නරක් වෙන ජාති නැහැ. කොහේ පළ කරත් පළ වෙනවා. ඕන දෙයක් පළ වෙනවා. ලෝකේ තියෙන ඔක්කොම පළතුරු මෙහෙ තියෙනවා. ලෝකේ හදන්න පුළුවන් ඔක්කොම එළවලු මෙහෙ හදන්න පුළුවන්. බඩගින්න ඉන්න ඕනේ නැහැ. අපිට ඒතර අපේ ජනගහනයේට ඕන ටික හදාගෙන ඉතුරු ටික කූල් රූම් දාලා හදලා විකුණන්න පුළුවන්. ලෝකේ කන්න නැති රටවල් වලට සීතල කාලේ සීතල රටවල් වලට උෂ්ණ කාලේ උෂ්ණ රටවල් වලට විකුණන්න පුළුවන්. ඊළඟට මේ හදන වැඩේට ජනතාව සහභාගී වෙන්න ඕනේ. ඒකට අපි කියනවා ජන සහභාගීත්ව සංවර්ධනය. හැබැයි ජනතාවට ප්‍රතිලාභ ලැබෙන්න ඕනේ. නිකන් එන්නේ නැහැ මිනිස්සු. වැඩෙන් කරලා ගාණ ගන්න ඕනේ. ලැබෙන්න ඕනේ ප්‍රතිලාභයක් පේන්න තියෙන්න ඕනේ. දැන් වෙන්නේ අපේ රටේ ජනතාව සම්බන්ධ වෙනවා. සම්බන්ධුනාට ප්‍රතිලාභයක් නැහැ. සමහරු ඉතින් ඉන්නවා අපේ ආර්ථිකයක් ජනතා විමුක්ති පෙරමුණ එමුනම් ජන බලවේගය ආවම තියෙන කට්ටියකින් අරන් නැති කට්ටිය බෙදනවලු. එහෙන් බෙදන්න පුළුවන් මාසයක් දෙකක් විතරයි. මොකද වෙන්නේ එතකොට? තියෙන කට්ටිය බලනවා, වැඩියෙන් හම්බ කරන කට්ටිය බලනවා, පොසත් කට්ටිය බලනවා. අපි පොසත් වෙන්න වැඩක් නැහැ. මොකද ආණ්ඩුව අපෙන් අරගන්න. ඒතර ඒගොල්ලෝ වැඩියෙන් මහන්සි වෙන්නේ නැහැ. ඒගොල්ලෝ මහන්සි වෙන්නේ තමන්ගේ ධර්මයට විතරයි. ඉතුරු ටික ආණ්ඩුව ගන්නවනේ. ගෙවල් දෙකක් තිබොත් එකක් ආණ්ඩුව ගන්නවලු. වාහන දෙකක් තිබොත් එකක් ආණ්ඩුව ගන්නවලු. ලොකු ඉඩමක් තිබොත් ඒකෙන් භාගයක් ආණ්ඩුව ගන්නවලු. ඉතින් වැඩක් නැහැනේ. ඒ වැඩිපුර හම්බ කරන්නේ නැහැ එතකොට. මොකද නැති කට්ටිය බෙදනවනේ අරගෙන. නැති කට්ටිය මොකද කල්පනා කරන්නේ? අපි මහන්සි වෙන්නත් ඕනේ නැහැ. මොකද ආණ්ඩුව අපට දෙනවනේ නේද? තියෙන කට්ටිය මහන්සි වෙන්නේ නැහැ. ආණ්ඩුව ගන්න හින්දා නැති කට්ටිය මහන්සි වෙන්නේ නැහැ. ආණ්ඩුව දෙන හින්දා. එතකොට බෙදුවත් මොකද වෙන්නේ? මාසයයි බෙදන්න පුළුවන්. ඊට පස්සේ ඔක්කොම දුප්පත්. දේරුණාද මං කිව්වා. එතකොට සරතියල්ගේ ආණ්ඩුවක් නෙමෙයි මේ අපි හදන්නේ යන්නේ. තියෙන කට්ටිය ගන්න නැති කට්ටිය බෙදලා. රොබින් හුඩ්ගේ ආණ්ඩුවක් නෙමෙයි නේද? එහෙම මංගොල්ල කාලා අනිත් කට්ටිය බෙදනවා. දැන් මේකේ උන් ඉන්නේ මංගොල්ල කාලා උන් අරන් යනවා. උන්ගේ පවුලේ උන් ටික අරන් යනවා. කාටවත් හම්බෙන්නේ නැහැ. හරිද? එහෙම නෙමෙයි අපි කියන්නේ. ජන සහභාගීත්වය. ජනතාව සහභාගී වෙනවා. සාධාරණ බෙදිලා යනවා. ආණ්ඩුව බිස්නස් කරන්නේ නැහැ. ව්‍යාපාර කරන්නේ නැහැ ආණ්ඩුව. ආණ්ඩුව කරන්නේ ඒකට මග පෙන්නනවා. ප්‍රතිපත්ති හදනවා. දැන් මේක ආණ්ඩුවනේ හැම මගුලම ගන්න. හෙට මොන බද්ද ගහයිද දන්නේ? දැන් මිනිස්සු බය ඇලු ජීපී ආණ්ඩුවට. ජීපී ආණ්ඩුවට නේ බය වෙන්න මේ වගේ මංගොල්ල කාරුන්ට බය වෙන්න ඕන. මූදු මංගොල්ල කාරුන්. මොනවා ගහයිද දන්නේ? ආ බය වෙන්න ඕන මේ ආණ්ඩුවට. බැසිල් රාජපක්ෂලාගේ ආණ්ඩුවට. අපට නෙමෙයි. අපි මොකුත් කරන්නේ නැහැ. තේරුණා? එහෙම බය වෙන්න ඕන මේ ආණ්ඩුවට. අන්න ඒකයි අපේ ප්‍රතිපත්ති. අපි ආවත් දුක් විඳින්නේ නෙවෙයි. හරියට දැන් සැප විඳිනවා වගේ. දැන් ගෑස් සිලින්ඩරේ තියාගෙන පොලිමේ ඉන්නේ. මොන සබද්ද? අපි කියන්නේ නෙමෙයි නේ මිනිසු කාලා බීලා විනෝදෙන් සන්තෝෂෙන් ඉන්න ඕන. ඒකට නිකන් ඉන්න බෑ. පෝසත් වෙන්න ඕන. අපේ ආණ්ඩුවක් කියන්නේ පෝසත් ආණ්ඩුවක්. දුප්පත් ආණ්ඩුවක් නෙමෙයි. මීට වඩා ගොඩක් පෝසත් වෙන්න ඕන. ආණ්ඩුව හොරගම් කරන එක මංගොල්ල කන එක නතර කරාම පුළුවන්. අධ්‍යාපනයේ හැමෝටම අධ්‍යාපන ලැබීමේ අයිතිය තියෙන්න ඕන. සල්ලි තියෙන නැති මත අධ්‍යාපනය බෙදන්න බෑ. අධ්‍යාපනය කියන්නේ මුදල් තියෙන කෙනාටත් නැති කෙනාටත් කාටත් එකසාර සමාන අයිතියක්. ඒතරහන පෞද්ගලික අධ්‍යාපනය තියෙනවා. තියෙන්නේ. දැනුත් තියෙනවානේ. පෞද්ගලික ටියුෂන් පන්ති තියෙනවා. පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන තියෙනවා. ඩිප්ලෝමා ආයතන තියෙනවා. හැබැයි අපි කියන්නේ රජයේ අධ්‍යාපනය තමයි දියුණු කරන්න ඕන. පෞද්ගලික අධ්‍යාපනය නෙමෙයි. රාජ්‍ය අධ්‍යාපනය දියුණු කරන තරමට පෞද්ගලිකව ඉන්න අයටත් තීරණයක් ගන්න පුළුවන්. විභාග ප්‍රලේශ කරන්න ඕන. විභාග පාස් කරන්න ඕන. ළමයින්ට මල කරදරයක් මේක. ලංකාවේ තමයි අමාරුම විභාග තියෙන්නේ. ලංකාවේ විභාගයක් පාස් වෙනවා කියන්නේ දිව්‍ය ලෝක යනවා වගේ වෙනවා. ඊටත් අමාරු. එහෙම බෑ. එතකොට කියන රස්සා කොහෙන්ද දෙන්නේ තියෙන්නේ? රස්සා මෙහෙ නෙමෙයි නම් ලෝකේ පුරා රස්සා දෙන්න තියෙනවා. ඒකට තමයි තානාපති උරුපත් කරන්නේ. උන් හොයාගෙන ඉන්න උන් රස්සා. නැත්නම් උන්ව ගෙදර යවන්න ඕන ආයි. ඒ උන්ට පඩි දෙන්න වැඩක් නැහැ නැත්නම්. උන්ට දෙනවා ලෝකේ තියෙන ඔක්කොම සැප නිකන් ගිහිලා සැප විඳලා එනවා. එහෙම හරියන්නේ ටාගට් දෙන්න ඕන. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙනවා ඔගොල්ලෝ අරන් කියවන්න. මීට කලින් උත් තිබුණා. කියවෙන්නේ නැති එක විතරයි වැරද්ද. ඇහුන්නේ නැහැ වගේ හිටියා. ඔක වෙන කාට හරි ඡන්දෙ දෙනවා නම් අපේ ප්‍රතිපත්ති කියවන්නේ නැහැ. වැඩක් නැහැ නේ කිව්වා. ඒ කියන්නේ ආගන්නත් නැහැ, ගේවන්නෙත් නැහැ. දැන් හරිනේ මට කැමති නැත්නම් මගේ දිහා බලන්නේ නැහැ නේ. නේද? මට කැමති වුණාම තමයි ඇඳුමයි, පෙනුමයි ඔක්කොම බලන්නේ. ඒ වගේ තමයි ප්‍රතිපත්ති. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දිනන ඡන්දේ ඉල්ලන පක්ෂයක් ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනය. ඒ පක්ෂයේ බලයට පැමිණි විගස ආණ්ඩුකම ව්‍යවස්ථාවේ මූලික මිනිස් අයිතිවාසිකමක් යටතටපත් කළ යුතුය කියන. ඒ කියන්නේ මොකද දන්නවද? ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ආණ්ඩුකම ව්‍යවස්ථාවට අලවන්නේ නැහැ. ආණ්ඩුකම ව්‍යවස්ථාවේ වගන්තියක් දානවා මූලික මිනිස් අයිතිවාසිකම් වල බලයේ ඉල්ලන පක්ෂයේ පොරොන්දු වෙන දේවල් ඉෂ්ට කිරීම මානව අයිතිවාසිකමක් කියලා. බොරු කියන්න බෑ ඊට පස්සේ. ගයක් දෙනවයි කියලා පොරොන්දු වුණොත් ගේ දෙන්නම ඕන. දුන්නේ නැත්තොත් නඩු දාලා ගේ ගන්න පුළුවන් වන්දිත් එක්ක. ඒක මූලික අයිතිවාසිකමක්.
මැතිවරණය ඉදිරිපත් වෙන පක්ෂය ඉදිරිපත් කරන ප්‍රතිපත්ති මූලික අයිතිවාසිකම් බවට පත් කරන්න ඕන මිනිසුන්ගේ. එදායින් පස්සේ මොකෙක්වත් බොරු කියන්නේ නැහැ ඡන්දෙදි. ඡන්දෙ இல்ல. ඒක මේ 2019 අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුණා. 2015 තිබුණා. ඒ ඔයගොල්ලෝ දැක්කේ නැහැ. ඡන්දෙ දුන්නේ නැහැ. මතක නැහැ නේද ඔකට. වැඩක් නැහැ. ආන් ඒක ඉන්නේ. ඒ වගේම අපි කියනවා පක්ෂයක් බලයට පත් වුණාට පක්ෂයේ ඒ පක්ෂෙන් පත් වෙච්ච മന്ത്രിවරු වෙන පක්ෂවලට පක්ෂ මාරු කරන්න තහනම් කරන්න ඕන. එතකොට മന്ത്രി ධූරය අහෝසි කරන්න ඕන. මේක මල කෙලියක් නේ නැත්තම්. ඡන්දෙ දෙනවා එක පක්ෂයකට පණින අනිත් පැත්ත. එහෙම බෑ. മന്ത്രിවරු හැටියට සාමාන්‍ය ජනතාව ලබන වරප්‍රසාදයකට වඩා කිසිම දෙයක් රුපියලක්වත් වැඩිපුර ලබන්න ඕනේ නැහැ. ඔක්කොම අයින් කරන්න ඕන. එතකොට ඉතුරු වෙන්නේ කවුද? ඇත්තටම දේශපාලනය කරන්න කැමති වුන් විතරයි. දේශපාලනයට එන්නෙම දේශපාලනය කරන අය විතරයි. මේක ස්වේච්ඡා සේවයක්. මහජන සේවයක් හැටියට දේශපාලනය කරන්න වුන් විතරයි දේශපාලනයට ගේන්න ඕන. ඔය ටික කරන්න තමයි අපි මේ හදන්නේ. මේක සුද්ධ කරන්න ඕන මුදුනේ ඉඳලා. ජනතාවට බර බටවලා නෙමෙයි, ජනතාවට දඟ දාලා නෙමෙයි, ජනතාවගේ දේවල් කරලා නෙමෙයි. මුදුනේ පටන් ගන්න ඕන. ඉහලින් පටන් ගන්න ඕන. නායකින්ගෙන් පටන් ගන්න ඕන. මැතිවරණයක් තිබ්බනම්, ඡන්ද ප්‍රතිඵල කිව්වනම්, ටීවී එකේ ප්‍රතිඵල දන්නවා, දිනුවේ කවුද කියලා දන්නවා, ප්‍රති ප්‍රවෘත්ති වලට කැබිනට් මණ්ඩලයේ 20 දෙනාය කියලා 20 දෙනාගේ නම් ටික කියනවා. ඊට පස්සේ උදේ ගිහිල්ලා වැඩ කරනවා. උත්සව නැහැ. තල්ලි ඉතුරුයි. ආචාර වෙඩි මුර නැහැ. බෙර ගහන්නේ නැහැ. මොකටද? යකෝ ඡන්දේ තිබ්බා දිනුව බා දන්නවනේ. පත් උනා කියලා දන්නවනේ. ඊට පස්සේ ගිහිල්ලා වැඩ කරපන්. ඊට පස්සේ දවස් දාන්න ඕන ඕනනම් මීට කලින් ඡන්දේදී දිනුවට පස්සේ වියදම් වෙච්ච ප්‍රමාණය ඉතුරු ගාන මෙන්න මෙච්චරයි. එදා ඉඳලා පටන් ගන්න ඕන වැඩේ. ආන් එතකොට තමයි ලෝකෙ මිනිසුන්ගේ ඇහැ ඇරෙන්නේ. හොඳ ආණ්ඩුවක් අලුත් ආණ්ඩුවක් ආවගේ. පළවෙනි දවසෙන් පටන් ගන්න ඕන එහෙමයි. එතකොට ආන්න ඩොලර් නැති ඩොලර් වෙනවා. අංගපුව එනවා. ආ දැන් හොඳ ආණ්ඩුවක් ඇවිල්ලා තියෙන්නේ. අපේ රටට සල්ලි යවන්න ඕන දැන්. පිටරට ඉන්න ලාංකිකයෝ සල්ලි යවනවා. අපි විවෘත ආරාධනාවක් කරනවා ආයෝජකයින්ගෙන්. එන්න රටට කොමිස් இல்லන්නේ. නිලධාරියෙක් හරි මන්ත්‍රීවරයෙක් හරි කොමිස් இல்லලා අහුනෝදින් දැඩි දඬුවම් පමනුණු ලැබේ. නීතිය ක්‍රියාත්මක කරනකොට ආයෝජකයෝ බය නැතුව ගෙනවා. දැන් මේකේම නෙමෙයි එයාපෝට් එකෙන් බයින්න කලින් 120ක්. බයින්නකොට තව 10ක් ඉල්ලනවා. ආයෝජන මණ්ඩලයට ආවම ඉතුරු 10 ඉල්ලනවා. ඇමති මණ්ඩලයට ගියාම ඉතුරු 10 ඉල්ලනවා. නේද? අන්තිමට අනුමත කරලා එනකොට 150ක් විතර කොමිස්. ඉතින් අර යකා ආය යනවා යන්න. සතියක් විතර හෝටලෙක ඉඳලා යනවා යන්න. වැඩක් නැහැ මුංගෙන් කිය. ආයෝජකෝ කැන්දනෝ නෙමෙයි ආයෝජකෝ යවනෝ. මේ තියෙන ක්‍රමය. මේක වෙනස් කරනවා. ඔවා තමයි ප්‍රතිපත්ති කියන්නේ. තේරෙන්නේ නැත්නම් කෝල්ලයක් දාලා අහන්න. මොකද්ද මේ කියලා තියෙන්නේ කියලා. අපි ඉන්න කමිටු 10ක් 11ක් අතර තියෙනවා. ආචාර මහාචාර්යවරු ඉන්න ඉගෙනගත් මිනිස්සු ඉන්නවා. ඒගොල්ලන්ට අහුන් ගන්න දෙන්න ඕන. දැන් පෝර ප්‍රශ්නයක් එන්නේ නැහැ. උග ඉගෙනගත් මිනිස්සුන්ට පෝර දැක මිනිස්සුන්ට අහුන් ගන්න දුන්නා. දෙයක නිසා පෝර 8ක්වත් දැකලා නැතුව අපි වන්දි ගෙවුවා. ඩොලර් 160,000ක් ගෙවුවා පෝර දාම දැක්කේ නැහැ. නැවත් ඇවිල්ලා ගියා. ආයි එනවලු පස්සේ. එතකොට කන්නේ පැනලා. මහා කන්නේ ජීල ඊළඟ කන්නේට එන්නේ. දැන් එහෙමනේ. යල මහා මාරු වෙලා තමයි පෝර එන්නේ. එතකොට ඉතින් කන්න වෙන්නේ බත් නෙමෙයි. පස්සේ බලමු. මේක ඉක්මනට ඉවර කරමු ඉස්සෙල්ලා. පස්සේ ප්‍රතිපත්ති හදාගමු. අපිත් එක්ක ඕන දෙයක් කතා කරලා හදාගන්න පුළුවන්. දැන් මේ දැන් අමාරුවානෝ මේ වගේම එනවා ආයි එනවා නේද? දැන් තෙල් ටැංකි තියෙබ්බුණයි කියලා හිතාගෙන ප්‍රතිපත්ති හදුවා. දැන් නැහැ කියලා හිතාගෙන හදන්න එපා. නැති වුණාට පස්සේ නේද රටට? එහෙම තමයි. ඉතුරු වෙච්ච ගානේ මොන හරි කරමු. කොහොම හරි හදන්න එපා මේක. මොකෝ කඩේ වහන්න වගේ වහලා දාන්නේ බෑනේ. රට තියෙනවනේ නේද? ඉතින් මුං කාලා විනාශ කරලා ඉතුරු වෙ කරන්නේ ටිකක් හරි නේද? ඒ ටිකෙන් හරි හදමු. මොනා කරන්නද නේද? සාරාණ හරි ඒක අරන් දුන්නානේ උන්ට නේද? අපිත් සාරාණට හරි රැවටිලා වැඩේ දුන්නානේ. දැන් මොනවා කරන්නද? ගියනුවලට නාඩන්නේ තියෙන අහකුර රැකගන්නේ කියලා මේ තියෙන ටික හරි රැකගන්න මේක ගොඩ දාමු.